sesenga pe pakshe na ke tumara ranjan nam na kamai tumani wadbil suresh metumani e wagema mohammad anwar metini ni e wagema mata hemadama adare karapu mata shaktiyak wetcha mage adarniya madhyavedini alut addakimak ekka loku wagakimak mata bara vela thiyena deshapalana gamane di itin mama hitena taruniya katiyata deshapalane arambha karanna me wage platform ekak hambima gana mama ithamath satutu wenawa mage hitana eka man bhagyayak katiyata salakanne mokada man avurudu 17ak 20ak wena kalayak mage rata wenuwen abhimanaya genna mage athapaya kadaagena kakul kadaagena loku weda pililak kaanna mata shaktiyak labuna e shaktiya labune aadaraniya mage janathawagen labichi aashirwadayak silu madhyedigin labichi e aadaraya ඉතින් මේ වගකීම මම දකින්නේ ලොකු වගකීමක් මට මතකයි මම 2011 නායකත්වයට පත් වෙද්දී සීලුම දේශක කීඩේකෝ අයින් කළා තියෙද්දී මට තිබුණ ලොකු අභියෝගයක් තරුණියොත් එක්ක එකතු වෙලා අලුත් කණ්ඩායමක් හදාගෙන ඉදිරියට යන්න ඉතින් කෙටි කාලයක් තුළදී මට ඒ වාසනාව ඉදා කරගන්න ලැබුණා පළවෙනි පතාවට තව දකුණු අප්‍රිකාවයි ටෙස්ට් මැච් එකක් දිනන්න පුළුවන් වුණා මගේ නායකත්වයෙන් T20 තරගාවලියක් දිනන්න පුළුවන් වුණා ඉතින් ඒ අභියෝග මම බාහුවෙන් බාරගත්තේ මම සාමාන්‍ය අභියෝග බාර ගන්න කැමති කෙනෙක් ඉතින් ලොකු අභියෝගයක් ඉස්සරහට දෙන මම ජාතික සංවිධායක හැටියට මේ පක්ෂයේ මේ ටික කාලය තුළදී ලංකාවේම සියලු දිස්ත්‍රික් වලින් 90%ක් අපි මේ වෙනකොට මේ මැතිවරණයට ඉදිරිපත් කරනවා කිය කිතාමත් කියන සතුටු කාරණාවක් කෙටි කාලයක් තුළ ජාතික සංවිධායක හැටියට මට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලොකු ශක්තියක්. ඒ වගේම මේ වෙනකොට සමහර දිස්ත්‍රික් වල අපිට ලිස්ට් එක කට්ටි ඉන්නවා දාගන්න බෑ ලිස්ට් එක ඉවර වෙලා. අදටත් අපිට ඉල්ලුම් තියෙනවා නායකතුමනි. ඉතින් ඉච්චරට මේ පක්ෂය ගැන මේ වෙනකොට අපි ලොන්ච් කරන්න ඉස්සෙල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනා මොකද මේකේ රංජන් රාමනායක මැතිතුමා අපේ නායකතුමා මට ආරාධනාවක් දෙව ඇතරම දේශපාලට එන්න නෙමෙයි හිටියේ මම නොයෙකුත් දේශපාලන නායකයන්ට මම උදව් කරා රටට අවශ්‍ය වැඩපිළිවෙලක් ගේන්න මම වැඩපිළිවෙලක් ඇතා මේ පාර ලංකාවට ආවේ නමුත් රංජන් රාමනායක කියන්නේ දූෂණය වංචාව වෙනුවෙන් හඬ නගපු නායකයෙක් එතුමාගේ නායකත්වය යටතේ පිරිසුදු දේශපාලන ගමනක් ආරම්භ කිරීම ගැනත් මම හිතනවා තරුණියක් හැටියටත් දේශපාලන අලුත් කෙනෙක් හැටියටත් ලොකු වාසනාවක් කියලා අපේ රටේ තියෙන ප්‍රධානම මේ දවස්වල යන මාතෘකාව තමයි දූෂණය වංචාව ඒ වගේම අපේ තියෙන අධ්‍යාපනය වෛද්‍ය පාසුකම් ඒ විතරක් නෙමේ විරේකයාවෙන් 100ට මම හිතන්නේ 6.5ක් විතර මේ වෙනකොට අපේ රටේ ඉන්නවා මේ හැම දෙයකටම වැඩපිළිවෙලක් එක තමයි අපි මේ සංවිධා අපේ පක්ෂත් එක්ක එකතු වෙලා තින්නේ දිගු ගමනක් යන්න තමයි මේ අපි ආරම්භ කරන්නේ අද ඒකට මම මට ආදරය කරපු සීලුම ජනතාවගෙන් මේ වෙලාව ඉල්ලීමක් කරනවා එකතු වෙන්න අපිත් එක්ක සීලුම් මාධ්‍යවේදීන්ට මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා මේකට සහාය දක්වලා මේක රට හොඳ වැඩක් කරන්න අපි ඔක්කොම යුතුයිද තියෙන්නේ ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ලාංකික කැටියට පළවෙනි ශ්‍රී ලාංකිකයා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අයින් කළා රට වෙනුවෙන් මේ ඉදිරියේ මං මට වැඩක් කරන්න පුළුවන් නම් මට ආදරය කරපු මගේ ජනතාවට පෙරලා මට ආදරය කරලා ඔවුන්ට වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් මං හිතනවා මැරෙන්න ඉස්සෙල්ලා මේ රටේ ඒ දේ මට කරන්න පුළුවන් නම් මට නිදාසෙ මැරෙන්න පුළුවන් කියලා ඉතින් ලොකු සතුටක් දැනෙනවා නැවතත් මට ලංකාවට ඇවිල්ලා මේ අවස්ථාව ලබා දීලා දිනන අලුත් වැඩපිළිවෙලක් අර අපේ නායකතුමා කිව්වා වගේ කරප්ෂන් සොලින් නැතිව අලුතෙන් දේශපාලනය පටන් අරන් ඉදිරියට ගිහිල්ලා මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න වලට අර ඉස්සල ගෝවා වගේ බිලියන 97ක් අපි නායක වෙලා තියෙන මේනට ගෙවලා තියෙන අපි බිලියන 4.7ක් වගේ පොඩි ප්‍රමාණයක් නමුත් සියලුම වැඩපිළිවෙලක් හදාගෙන යන මේ ඉදිරියට මේක මෙතනින් නවතින පක්ෂයක් නෙමෙයි ඉදිරියේදී ලොකු වැඩපිළිවෙලක් තියෙන ඔගලන්ට බලා ගන්න පුළුවන් මම හිතන්නේ අදින් පස්සේ මෙතන ඉන්නේ නම් තාම අපි 4 දෙනයි නමුත් අදින් පස්සේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස ඔයගලන්ට ඉතාමත් ඉක්මනින් අපේ වැඩසටහන අරා බලාපොරොත්තු වෙන්න පුළුවන් කොච්චර හොඳ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා දිනවද කියලා ඉතින් මම සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා සීලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් අපිත් එක්ක එකතු වෙලා රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා අපි හෙට දවස හොඳ කරමු බෙටර් ශ්‍රී ලංකා කියන මාවතට අපි ගෙනලා අපි ඉදිරියට යමු සීලු දෙනාට බොහොම ස්තුතියි